මකර ලග්නයේ හිමියෙක්ද ඔබ? මකර ලග්නයේ චරිත ස්වභාවය කෙසේද යන්න ගැන අපි පැහැදිලි කිරීමක් කළොත්, සනි ලග්නාධිපති නොහොත් සෙනසුරු ලග්නාධිපති වන නිසා මකර ලග්නයේ උපන් අය බලය ලබා ගැනීමට බලවත් ආසාවක් තියෙන. සියුම් සිතුවිලි බොහොම අඩුයි. වැඩක් බාරගත්තොත් ඒ වැඩේ දුක් විඳගෙන බොහොම ආසාවෙන් ඒ වැඩේ කරනවා. ආත්මාර්ථකාමී බලය වැඩි. ඒ වෙනුවෙන් ඕනෑම වැඩක් කරනවා. ලාභය අතට ලැබෙන තුරු වැඩ කරනවා. කම්කටොළු දුක් කරදර නොපසුබට්නා උත්සාහය නිසාම ජයග්‍රහණය කරා යනවා. කම්මැලිකමින් නිකරුණේ කාලය ගත කරන්න කල්පනාවක් නැහැ. ලෞකික ආශාව ඉතා බලවත් වෙනවා. අර්ථශාස්ත්‍රය පිළිබඳ නුවණ හෙවත් අයවැය බලා කටයුතු කිරීමේ ප්‍රධාන අංකය වේ. තරමක් මසුරු ගතිය ඇති එක් බවයි පේන්නේ. මූලිකත්වයේ දැරිය හැකි පාලන ශක්තියක් තියෙනවා. ලොකු ලොකු ව්‍යාපාරවල, ඒ කියන්නේ මහා ලොකු ව්‍යාපාර ලොකු කර්මාන්ත ආදී පාලකයෝ හැටියටයි මේ අය ඉන්නේ. පරදින්න කැමති නැහැ. තමා දිනන්නයි කොයි වෙලාවෙත් බලන්න. කතාවේ දක්ෂතාවයක් මෙන්න ව්‍යක්ත භාවයක් නැහැ. කරුණු සහිතව කතා කරන්න අමාරුයි. මිත්‍රයෝ අඩුයි. මිත්‍රයෝ අඩුයි කියන්නේ ඉතින් දීමට ඇත්තට ප්‍රියක් නැතුව මිත්‍රයෝ අඩුයි. සෑම දෙයකින්ම යම් ලාභ ප්‍රයෝජනයක් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ධනේ රැස් වෙනවා ඉබේම. ඉබේම නෙමෙයි ඉතින් යාගේ උත්සාහයෙන් ධනේ රැස් වෙනවා. දේශපාලන කටයුතුවලට මේ කට්ටිය ඉතාමත්ම හොඳයි. මහපොළොවට බොහොම ආදරේ ආසයි. වගා කිරීම, ඒ වගේම ගොවිතැන් කටයුතු වලට ඉතාමත්ම දක්ෂයි. උසස් සිතුවිලි අඩුයි. සියල්ලම ලෞකික ක්‍රියාවලින් සිදුවෙන බවයි ඔහු හිතන්නේ. දුර්වලකම් හැටියට පේන්නේ ඕනාට වඩා වෙහෙස වී වැඩ කිරීමත් ලෝභකමත් හැටියටයි. රෝග පීඩා වශයෙන් ගත්තොත් සමහි රෝග, දනහිස් කෙන්ඩාවල රෝග, ලක්ත වාතේ හන්දි කැක්කුම්, වාතෙන් පිටෙන් සෙමෙන් හටගන්නා රෝග පෙන්වුම් කර. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර.